සමස්ත සාගර පද්ධතියටම අතිමහත් විනාශයක් සිදු කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සිදු වූයේ 2021 වසරේ මැයි මාස අදවන් දිනකයි. එම අනතුර සිදුවී අදට වසර දෙකක්. මින් සිදු වූ හානිය සහ විනාශය ගණනය කළ නොහැකි බවයි පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. අනතුරින් සිදු වූ හානිය වෙනුවෙන් කිසිදු වන්දි මුදලක් හෝ ලබා ගැනීමට මෙරට දේශපාලඥයින් සහ ඊට අදාළ රාජ්‍ය ආයතන ඇතුළු වගකිව යුතු පාර්ශ්ව කටයුතු නොකිරීම පිටුපස ඇත්තේ විශාල සැකයක්. අධිකරණ අමාත්‍යවරයාම ප්‍රකාශ කළේ ලැබිය යුතු වන්දි මුදල වැළැක්වීම සඳහා අල්ලස් ලබා ගැනීමක් සිදු කර ඇති බවයි. කෙසේ වෙතත් සියත අප ඇතුළු මාධ්‍ය ආයතන මේ පිළිබඳව නැගූ හඬ මෙන්ම ඇතැම් දේශපාලඥයින් හා පරිසරවේදීන්ගේ ප්‍රබල මැදිහත්වීම සමග රජය වන්දි මගට ප්‍රවිෂ්ට වුණා. ඒ අනුව එක්ස්ප්‍රස් පර්ල් අනතුර පිළිබඳව නඩුව මේ වන විට සිංගප්පූරු අධිකරණයේ විභාග වෙමින් පවතිනවා. නඩුව සිංගප්පූරුවට ගෙන යාම සම්බන්ධයෙන්ද චෝදනා රැසක් එල්ලවන පසුබිමක පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම ඇතැම් කණ්ඩායම් වලටද මේ වන විට චෝදනා විවිධ අයුරින් එල්ලවෙමින් පවතිනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර පිළිබඳව පරිසරවේදී නයනක රන්වැල්ල මෙලෙස අදහස් පළ කළා. එක්ස්ප්‍රස් පර්ල් කේතුවාචකය සිද්ධ වෙලා ඒ පැව ලංකාවට ඇවිල්ලා මේ වන විට අද දිනේට වසර දෙකක් පිරෙනවා. හැබැයි අභාග්‍ය සම්පන්න විදිහට නඩු කටයුත්තක් ගියත් මේ සත්තු සම්බන්ධයෙන් ඒ වගේ මුහුදු පරිසර පද්ධතියට වෙච්ච හානිය බඳවත් ඒ වගේම දීවරීන්ට සහ මේ පක්ෂීන් ආහාරයට ගත්ත අයට වෙරළි සුන්දරත්වයට ඒ සියල්ලකම වෙච්ච හානිය සම්බන්ධයෙන් නිවැරදි ක්‍රියාවලියක් දෙනවුණු බව තමයි අපිට පේන දේ. මේ අපිට විශ්වාස කරන්න ඕනේ මෙතෙක් සිදු වෙච්ච විසුණුම සාදර අනතුර මේ වුණත් රාජ්‍ය ආයතනත් ගත යුතු ක්‍රියාමාර්ගය ගත්තේ නැහැ. ඒ දවසල සහ මේ දවසල දේශපාලන බලාධිකාරියත් අවශ්‍ය කරන නිවැරදි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. කියන්න තියෙන්නේ වතර දෙකක් කපිරෙනවා. ඒ මොකද අමුසෝනක් බවට පත් වෙන මේ අතර නෞකා අනතුරින් පීඩාවට පත් දීවරීන් පිරිසකට වන්දි මුදල් ප්‍රදානය කිරීමක් පසුකියදා අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළා. නෞකාව ඒ අනතුරේ ආර්ථික අපහසුතාවයන්ට පත් වෙච්ච කණ්ඩායම් හඳුනා ගැනීමට අපි කටයුතු කරා. ඒකට සංචාරක ශේෂ්ඨයේ ඒ වගේම දීවර ශේෂ්ඨයේ ඇතුළු එදිනදා ආදායම් ලබන්න බැරි කණ්ඩායම් හඳුනාගෙන රජය විසින් කමිටු වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන මේ කමිටු හරහා ඒ අයට වෙච්ච ආපදාවන් සඳහා ප්‍රතිපාදන ලබා දෙන්න කටයුතු කරා. මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව දැමීමේ ඊයේ පෙරේද මේකෙන් වෙන පරිසර හානිය පිළිබඳව තාම අවසන් තීන්දුවක් ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි දැන් මේ වන්දි මුදල් ලබාගෙන යනකොට සමහර අය පටන් ගන්නවා මේක මේ උඹලට හම්බෙන්නේ 5000යි මේක මදි අපි පාර්ට් බයිම උද්ඝෝෂණය කරමු ඊට වඩා වැඩි මුදලක් ගන්න පුළුවන් කියලා සමහර කණ්ඩායම් කියනවා. සමහර අය කියනවා මේ ලබා දෙන මුදල් මේ දීවර නෝනායටත් දෙනවා අපිට වඩා අහවලුන්ට වැඩිපුර ලබා දෙනවා. මේ වගේ ලොකුවට දැන් ලිපිවනවා අපේ ආයතන වලට. දැන් මෙව්වට රණ්ඩු කරගන්න ගියොත් දැන් ඒ රක්ෂණ සමාගම එහෙම නැත්නම් නැව් සමාගම් කියනවා මෙන්න අපෙන් බොරුවට මේවල මුදල් ලබා ගන්න උත්සාහ කරනවා කියලා. ඊළඟට මොකද වෙන්නේ? ඕගලන්ට ලැබෙන්න තියෙන දේ නැති කරන්නයි මේ මිනිස්සු හදන්නේ. මේක తాවකාලික නවත්තන්න කිව්වොත් කාටද මේක පාඩු වෙන්නේ? ඕගලන්ටමයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.